විශේෂ සමුළුවේදී ගත්ත අත්තරිය දේවල් තියෙනවා. අපේ අරමුණ මේ රට සුඛිත මුහිත යහපත් සාධාරණ රටක් බවට පත් කරන එක. නමුත් ඒ සඳහා අපි මේ රටේ මහජනතාවගේ කැමැත්තෙන් බලය ලබාගෙන පාලනයක් ඇති කරනවා මිසක් නැවත සන්නද්ධ දේශපාලනයට අපි යන්නේ නැහැ. එය මේ මොහොතට ලෝකයට සහ පෙරටට වළංගු නැහැ කියන විශ්වාසය තමයි අපේ තියෙන්නේ. එයයි අපි යන්නේ. බොහෝ පිරිසක් කියනවා JVP කාර්යෝ ඉන්න ඕන කියලා. සමාවෙන්න JVP කාර්යෝ කිව්වට ඒක තමයි භාවිතයේ තියෙන්නේ. JVP කාර්යෝ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියන හැඟීම තියෙනවා. හැබැයි ඡන්දෙ දෙන්න ගියාම ඡන්දෙ දෙන්නේ නැහැ. හිටපු මන්ත්‍රීතුමනි ඇයි මෙහෙම වෙන්නේ? අපේ තනසුරංග මේ සැරේක වෙනස් වෙනවා කියලා. වෙනස් වෙන්න තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඔබ කියව තත්ත්වයට බලපාපු හේතු ගොඩක් තියෙනවා. ඒකේ පළවෙනි දේ තමයි මිනිස්සු කල්පනා කරනවා ජනතා අමතුන්ට පුළුවන් ද ආණ්ඩු බලයක් පිහිටවන්න කියලා. මොකද මිනිස්සුන්ගේ ස්වභාවයක් තිබෙනවා මේ ටිකක් අර ජයග්‍රහණය ලැබෙයි කියන පැත්තට යන්න. නමුත් ඒ වගේම තවත් කරුණ තිබෙනවා සමහර ඉතිහාසයේ කරුණුත් මිනිස්සුන්ගේ ඔළුවේ ටිකක් බලපානවා. මොකද ඔවුන් පුරුදු වෙලා තිබෙනවා මේ තාත්තගෙන් වාසගම ගන්නවට අමතරව තමන්ගේ අම්මා තාත්තගෙන් දේශපාලන පක්ෂෙත් ගන්නවා. ඔබතුමාගේ පක්ෂය අමාත්‍ය දුර දැරුවා. අමාත්‍ය දුර කීයක්ද? අපි අමාත්‍ය දුර 4ක් දැරුවා. ඔබතුමත් නියෝජ්‍ය අමාත්‍යවරේ. ඔව් මම කෘෂිකර්ම නියෝ කෘෂිකර්ම වාරි මාර්ග ඉඩම් හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් 2004 දී කටයුතු කළා. මා නිවැරදි කරන්න වැරදි නම් මා දන්නා තරමට ලාබාලම කැබිනට් අමාත්‍යවරේ වැඩිම අමාත්‍යංශ සංඛ්‍යාවක් සහ දෙපාර්තමේන්තු සංඛ්‍යාවක් දැරුවේ අනුර කුමාර් දිසානායක සහෝදරයා ඔබතුමාගේ නායකතුමා. මම විශ්වාස කරන එක එහෙම තමයි කියලා. අප විශාල දෙපාර්තමේන්තු ආයතන ප්‍රමාණයක් අපේ අමාත්‍යංශයට පැවරලා තිබ පමණක් නෙමෙයි. අපේ වැඩි ප්‍රමාණයක් විශේෂයෙන් පාඩු ලැබපෙන් ඒවා ඔක්කොම ලාභ කරා. ඔක්කොම ඉහළට ගියා. ඇයි ඒ තරම් අත්දැකීමක් තියෙන මේ වගේ ක්‍රියාකාරීන් ඊළඟ 17 වෙනිදා මැතිවරණයේදී ආණ්ඩුව ඉල්ලන්නේ නැද්ද? අප බලාපොරොත්තු වෙනවා මේ 2005 අගෝස්තු මාසේ 17න් පස්සේ 2020 දක්වා අවුරුදු 5ක් අපිට තිබෙනවා සුරංග. අපි ඒ කාලය තුළදී බලාපොරොත්තු වෙනවා මහජන මහජන බලවේග අතර සම්මුතියක් මගින් 2020 මේ රටට බලය අපිට බලය ඉල්ලන්න. අපි මේ සඳහා පළවෙනි අදියර වශයෙන් තමයි අපි මේ මහමැතිවරණ සලකන්නේ. විමල් රත්නායක මැතිතුමනි, ඇයි ජනතාව ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු බලය දෙන්න ඕන? දෙන්න ඕනේ. පළවෙනි දේ තමයි මේ ත්‍රිවිධ දෙකට බැරි වෙලා තියෙනවානේ සුරංග අවුරුදු 60ක් 30. තව මොනවා බලන්න දෙගොල්ලෝ අවුරුදු 33 34 ගාන කරලා තියෙනවා. මේක කියන්න ඕන සුරංග. අපි සම්පූර්ණ ආණ්ඩු බලයක් ලැබුණොත් අපේ සම්පූර්ණ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. හැබැයි එහෙමයි කියලා අපිට ජනතාව දෙන කොටස මන්ත්‍රී දුර යම් ප්‍රමාණයක් දුන්නොත් අපි ඒක තියාගෙන නිකන් මේ හංගල තියාගෙන ඉන්නේ නැහැ. අපි ඒකෙනුත් ජනතාවට අරන් දිය හැකි, ලබා දිය හැකි ජයග්‍රහණ ලබා දෙන කටයුතු කරනවා. ඇයි ඔය තරම් සංවිධානාත්මක ඔය තරම් පරිණත පක්ෂයකට තාම බැරි වෙලා තියෙන්නේ කුඩු කාරෝ හෙලි කරන්න, එතනෝල් කාරෝ හෙලි කරන්න? හෙලි කරනවා විතරක් නෙමෙයි ආණ්ඩු වලට බල කරන්න බැරි ඇයි ඔවුන් අත්අඩංගුවට ගන්න කියලා තාමත් එළියේ. අපි තමයි පැහැදිලි කළේ වීගම ප්‍රදේශයේ කුඩුවට සම්බන්ධ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෙක්ව කුඩු ව්‍යාපාරය යෙදෙනවා කියන එකත්. ඔහු ආරක්ෂා කරන්න හිටපු ජනාධිපතිවරයා ඍජුව මැදිහත් වුණා කියන කාරණා. අපි තමයි කිව්වේ ගම්පාදේශික කැලණිය ප්‍රදේශයේ දේශපාලනඥයෝ කෙලින්ම කුඩු ලාල්ලා ගෙනිල්ලා VIP එන්ට්‍රන්ස් වලින් රට යවනකොට අපි තමයි ඒවා ප්‍රශ්න කළේ. ඉතින් අද වුණත් අපිට කුඩු කාර්යෝ පිළිබඳව, එතනෝල් කාර්යෝ පිළිබඳව මම හිතන්නේ එතනෝල් ප්‍රශ්නයක් දෙත් ප්‍රධාන වශයෙන්ම අපේ පක්ෂේ. ඒ අපිට මේ නම් කියලා මේකලා හෙළිදරව් කිරීම සම්බන්ධ විවාදයක් නෑ. අපිට ඒක අපි කරලා තිබෙන දේ අපිට ඒක බාධාවක්. ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් ඉදිරියේ අපි ඇයි නම් කියන්නේ? ඒකත් මම කියන්න ඕනේ සුරා. ඇයි අපි නම් කියන්නේ? මේ රටේ කැබිනට් ඇමතිවරුන්ට මේ රටේ කාටවත් බැරි නම් කුඩු මුදලාට මෙයා තමයි කුඩු මුදලාලි කියලා කියන්න කොහොමද පොලිස් කොස්තාපකෙක් ගිහලා ඔය ආද අතර කොට ගන්න? කොහොමද විමර්ශනධාරියෙක්ට ශක්තිය ඉන්නේ ගිහලා අතර කොට ගන්න? අපි ඒ ශක්තියයි දෙන්නේ. අද ලංකාවේ වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාවක් ඉන්නේ කාන්තා ඡන්දදායකින්. හැබැයි ඇතම් ජාතික ලයිස්තු වල එක කාන්තාවක්වත් නැහැ. ඔබේ ලයිස්තුවේ සිටිනවද? අපේ ලයිස්තුවේ සිටිනවා. දැන් මා ඒක ඇහුවේ ප්‍රවේශයක් ගන්න. කාන්තාවන් දූෂණය වෙනවා. ලදරියන්ව අපචාරයට ලක් වෙනවා. පැහැරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි වද හිංසා කරනවා. මේවා නවත්වන්න කිසිම පියවරක් ගන්න නැහැ. ඔබතුමාලා
රත්නපුරේට තරඟ කරනවා. ඔව්. අද කොටකෙතන ගෙවල් හයින් පස්සේ ඉදි අතුරු දාන තත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ කොටකෙතන සිද්ධ වෙන්නේ දැනට 16 දිනක් ඝාතනය කළා තිබෙනවා. ඉතා ඍජු එක කුඩු ව්‍යාපාර සම්බන්ධයි. ඉතා ඍජු දේශපාලන මැදිහත් වීමක් මේ අපරාධකරුවන් පිටිපස්ස සිටිනවා. වාසුරුමාදන නියෝජ්‍ය පොලිස්පතිතුමා CIA එකට දීපු අරගෙන වාර්තා බලන්න කියලා මම මේ රටේ ජනාධිපතිට අගමැතිට කියනවා. අභියෝග කළා කියනවා බලන්න. ඒකේ වාසුරුමාදන මහත්තයා කියනවා ඒ ඝාතන වලට තමන්ට මග තමන්ට බලපෑම් කළේ. JS කියලා එක්තරා දේශපාලනඥයෙක්. ඉතා පැහැදිලි මේක පිටිපස්ස ඉන්නේ සන්දාන රජයේ ප්‍රබල දේශපාලනඥයෙක් සයට සම්බන්ධ පොලිස් නිලධාරි. ඉතින් ඒ වගේම අපි දකිනවා නීති ක්ෂේත්‍රය තුලත් ඒ දේශපාලනඥයාට තිබිච්ච සමහර විධායක කටයුතු වලට තුබ සම්බන්ධලා හිටපු නිසා යම් ආකාර නීති ක්ෂේත්‍රය තුලත් මේ සම්බන්ධ පරීක්ෂණ හරියට ඉටු වුණාද කියන සැකය අපිට තියෙනවා. 17 වෙනිදායින් පස්සේ අපි මේ දූෂිතයන් මේ අපරාධකරුවන්ට විරුද්ධව ජනතා එමතුමනේ මන්ත්‍රී කණ්ඩායමක් අපත් සමග කටයුතු කරන ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච නීතිඥවරු 100කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා රාජපක්ෂ මහත්මයාගේ දූෂණවල සිට කොටකෙතන ඒ වගේම විද්‍යා වගේ දැරිවියන් දූෂණය මේව දක්වා කටයුතු කරන්න අපි ඉතාමත්ම සූදානම් සහිතව ඉතාමත්ම හැඟීමෙන් උමනාවෙන් අපි බලාපොරොත්තු වෙන අපේ සටන අගෝස්තු 18 උදේසට පටන් ගන්නවා. ලාල්කාන්ත හිටපු මන්ත්‍රීතුමා මෙවර ඡන්දය ඉල්ලන්නේ කොහෙන්ද? කොළඹ. ඊට ඉස්සෙල්ලා ඔහු පාර්ලිමේන්තුවට තේරිපත් වුණේ කොහෙන්ද? අනුරාධපුරේ. ඔබ පාර්ලිමේන්තුවට තේරිපත් වුණේ කොහෙන්ද? කුරුණෑගලී. මෙවර ඔබ ඡන්දය ඉල්ලන්නේ කොහෙන්ද? ගම්පහ. සුනිල් හඳුන්නෙත්තිමැතිතුමා පාර්ලිමේන්තුවට තේරිපත් වුණේ කොහෙන්ද? කොළඹ. මෙවර ඔහු ඡන්දය ඉල්ලන්නේ කොහෙන්ද? මාතරි. එතකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කුරුණෑගලින් ඉල්ලන එක ප්‍රශ්න කරන එක ජනතා විමුක්ති පෙරමුණ සදාචාර සම්පන්නද? මං හිතන්නේ අපි ප්‍රශ්න කරේ නෑ ඒක පිළිබඳ. අපිට කිසිම ප්‍රශ්නයක් නෑ එතුමා කොහෙන් ගිල්ලුවා. එතුමා එක පැත්තකින් නියත පරාජයක් ලබනවා. අප අපේ සම්පත් අපේ පක්ෂයේ අලුත් සැලැස්මට අනුව අපි විවිධ පුද්ගලයන් ඉතාම හොඳම පක්ෂය සහ රටට හොඳම ප්‍රතිඵල ලබා ගන්න හැකි විදිහට අපි යම්කිසි ස්ථානගත කිරීමක් කළා තිබෙනවා සුරංග. ඉතින් හිටපු ජනාධිපති රාජපක්ෂ මහත්තයා කුරුණෑගල පැමිණීමෙන් මම කුරුණෑගල හිටපු මන්ත්‍රීවරයෙක් වශයෙන් මට කියන්න පුළුවන් කුරුණෑගල හිටපු ඉන්න සන්ධානයේ අපේක්ෂකයන්ට අති විශාල අවාසියක් කළා තිබෙනවා. කුණු කන්දක් ඇතුගලටත් වඩා ලොකු කුණු කන්දක් කුරුණෑගලට ගෙනල්ලා දාලා තියෙනවා. හම්බන්තොට තිබිච්ච කුණු කුරුණෑගලට ඇදලා සන්ධාන කට්ටිය අසරණ වෙලායි තිබෙන්නේ. 17 වෙනිදා ජනතාව මොකද කරන්න ඕන? 17 වෙනිදා ජනතාව කරන්න ඕන කම තිබෙන්නේ මේ රටට යහපත් පාලනයක් ඇති කරන්න. විශේෂයෙන්ම සුරංග මම කියන්න කැමතියි 17 මොකද්ද තියෙන්නේ? 17 තියෙන්නේ මේ රටේ ලොකුම ශ්‍රමදාන දිනේ. රට පිරිසුදු කරන දවස. ඔබ පවා ඉන්නවා. පිරිසුදු පාර්ලිමේන්තුවක් වෙනුවෙන් කතා කරමින් ඉන්න ඔබ. ඔබ දැන්වීමකට ඇවිල්ලා තිබෙනවා. ඒක විශේෂ අපි ආගය කරන බැදලු කණ්ඩායම. ඉතින් අපි හිතනවා මේ මහා ශ්‍රමදාන දවසේ පිරිසුදු පාර්ලිමේන්තුවක් හදන්න නම් කවද යවන්න ඕන? පිරිසුදු පාර්ලිමේන්තුවකට පිරිසුදු අපේක්ෂක යවන්න අවශ්‍යයි. අපි බලන් ඉඳිමු එදාට ඡන්දදායකයා කතිරය ගහලා රටක් පාර්ලිමේන්තුවක් පිරිසිදු කරාවිද කියලා.